සුබ දවසක්. ඉතින් ඔන්න අදත් ඔයාලා හැමෝම ජානකිස් කිචන් මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ බටර් චිකන් හදන විදිහ. ඉතින් ඉන්දියන් රෙස්ටුරන්ට් වල ගොඩක් ප්‍රසිද්ධ ඒ වගේම ටිකක් මිලෙන් ඉහළ මේ බටර් චිකන් හරිම රසයි. ඉතින් මේ වගේ හදන බටර් චිකන් බත් එක්ක විතරක් නෙමේ ඉන්දියාප්ප පාන් රොටි නාන් චපාති මේ ඕනෙම දෙයකට නියමෙට සෙට් වෙනවා. ඉතින් මම අද ඔයාලට මේ බටර් චිකන් එක හදන විදිහ කියා දෙන්නේ. මේකේ පියවර කීපයක්ම තියෙනවා. ඉතින් අපි මේ පියවර ටික හැම දෙයක්ම හරියටම කරන්න ඕනේ. එතකොට තමයි මේක රෙස්ටුරන්ට් ස්ටයිල් එකට නිවැරදිව බටර් චිකන් එක හදාගන්න පුළුවන්. ඉතින් මේ බටර් චිකන් හදනකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මේ බටර් චිකන් හදන්න මැරිනේඩ් දෙකක් කරන්න ඕනේ. අපි එහෙනම් බලමු බටර් චිකන් එකේ පළවෙනි මැරිනේඩ් එක කරන්නේ කොහොමද කියලා. මේ බටර් චිකන් එක හදන්න චිකන් බ්‍රෙස්ට් එක අඟල් එකමාර දෙක ප්‍රමාණය වගේ කෑලි වලට කපලා අරගත්තා. පප්‍රිකා, මිරිස් කුඩු, සැර වැඩියෙන් කන කෙනෙකුට මිරිස් කුඩු ටිකක් වැඩිපුර එකතු කර හැකි. සැර අඩුවෙන් කනවා නම් මිරිස් කුඩු දාන්න නැතුව පප්‍රිකා විතරක් දාලා මේක හදන්නත් පුළුවන්. ලෙමන් ජූස්, ලුණු පළවෙනි මැනිරේට් එකට අවශ්‍ය වෙනවා. ලුණු තේ හැන්දක් කෑලි කපපු චිකන් බ්‍රෙස්ට් එකට දානවා. ඉතින් මම මෙතන චිකන් බ්‍රෙස්ට් එක කිලෝ එකමාරක් විතර අරගෙන තියෙනවා. ඉතින් ඒ හින්දා මම මේකට පප්‍රිකා මේස හැඳි එකක් විතර එකතු කරනවා. ඉතින් මම මේක ටිකක් සැර අඩුවෙන් හදන්නේ. ඒ වගේම මේ මිරිස් කුඩු එකත් ගොඩක් සැරයි. ඒ හින්දා මම මිරිස් කුඩු තේ හැඳි කාලක් එකතු කරනවා. ලෙමන් ජූස් කෝප්ප කාලක් අරගෙන තිනවා. ලෙමන් ජූස් කෝප්ප කාලත් මේකට එකතු කරනවා. අත හොඳට හොඳින් හොදලා අතින් මේ ටික හොඳට කලවම් කරනවා. ප්ලාස්ටික් රැප් එකකින් වහලා විනාඩි 30ක් මැරිනේඩ් වෙන්න තියෙනවා. විනාඩි 30කට පස්සේ දෙවැනි මැරිනේඩ් එක කරන්න. කොත්තමල්ලි කුඩු, සූදුරු කුඩු, ග්‍රෑම් මසාලා, කහ කුඩු, ඉඟුරු සුදු ලුණු පේස්ට් එක, ග්‍රීක් යෝගට්, ෆෙනග්‍රික් ලීව්, ඒ කියන්නේ වේලැඹපු අබකොළ කුඩු අවශ්‍ය වෙනවා. අවශ්‍ය ප්‍රමාණයන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ග්‍රීක් යෝගට් කෝප්ප භාගයක්, ජින්ජර් ගාලික් පේස්ට් එක මේස හැඳි එකක්, කහ කුඩු තේ හැඳි කාලක්, ග්‍රෑම් මසාලා තේ හැඳි දෙකක්, සූදුරු කුඩු තේ හැඳි එකක්, කොත්තමල්ලි කුඩු තේ හැඳි දෙකක්, ඔලිව් තෙල් මේස හැඳි එකක්, පෙනග්‍රීක් ලීව් ඒ කියන්නේ වේලපු අබකොළ කසූරි මෙත්ති කියලාත් කියනවා, අන්න ඒකෙන් කුඩු තේ හැඳි එකකුත් චිකන් ටිකට දාලා මේ වගේ අතින් හොඳට කලවම් කළා. ඉතින් මේ තමයි දෙවැනි මැනිරේට් එක. බටර් චිකන් ටික දෙවැනි මැනිරේට් එකත් කළා. ප්ලාස්ටික් රැප් එකකින් වහලා ඕ නයිට් එකක් හරි පැය 12ක් හරි ෆ්‍රිජ් එකේ තියෙනවා. මේ තියන්නේ ඕ නයිට් එකක් මැරිනේට් වෙන්න තිබ්බ චිකන් ටික. ඉතින් අපි මේ චිකන් ටික ඉස්සෙල්ලා වෙනම පෑන් එක තියලා හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් අවන් එක ෆැරන්හයිට් 450ට ප්‍රීහීට් කරලා ස්කියුවර් එක ගහලා ඉවරලා දෙපැත්ත හරවල විනාඩි 15 තියලා මේ අවන් එකේ හදා ගන්නත් පුළුවන්. ඉතින් මම පෑන් එකේම හදනවා. ඔයාලට පෑන් එකේම හදන්න හැටි බලා ගන්න. ඉතින් ඒ හින්දා ඒ චිකන් ටික පෑන් එකේ හදන්න බටර් මේස හැඳි දෙකයි තෙල් මේ සැඳි දෙකකුයි අවශ්‍ය නැහැ. ඉතින් ඔයාලගේ චිකන් ප්‍රමාණය අනුව තෙල් බටර් ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට අමතරව සෝස් එක හදන්න බටර්, පැප්‍රිකා,
මිරිස් කුඩු ඉතින් පැප්‍රිකා අර ටිකක් හොඳට පාට හිටින පැප්‍රිකා මිරිස් හැදි එකක් අරන් තිනා මිරිස් කුඩු තේ හැදි කහලක් අරන් තිනා ඔයාලගේ සැරානුව මිරිස් කුඩු ප්‍රමාණය අඩු වැඩි කර ගන්න පුළුවන් සීනි මේස හැදි එකක් නම් කොත්තමල්ලි කුඩු මේස හැදි 1යි ග්‍රෑම් මසාලා මේස හැදි 1යි සූදුරු කුඩු මේස හැදි භාගය අඟල් 3ක විතර කුරුඳු කෑල්ලක් අමු මිරිස් කෑල්ල දෙකක් කරම්මැටි 6ක් කද්දුමුඟු 6ක් බටර් මේස හැදි 6ක් හෙවි විපින් ක්‍රීම් රස ප්‍රමාණයට ලුණු තක්කාලි පියුරේට් කරලා අරගෙන තියෙනවා කෝප්ප 3ක් ඒ වගේම කජු කජු අරගෙන තියෙන කජු මම මෙතන කජු ගෙඩි 40ක් අරගෙන තියෙනවා කජු ගෙඩි 40ක් උණු වතුර පෙගෙන්න දාලා ඊට පස්සේ විනාඩි 30ක් විතර පෙඟුණාට පස්සේ කජු ටික අයින් කරලා ඒක වතුර ටිකක් වතුර කෝප්ප භාගයක් දාලා ඉවරලා හොඳට බ්ලෙන්ඩ් කරලා අරගෙන තියෙනවා කෑලි හිටින්න නැති වෙන්න. ඒ වගේම ගාර්නිෂ් කරන්න කොත්තමල්ලි කොළ ටිකක් හේනට කපලා අරගෙන තියෙනවා. ඊට අමතරව මම මේකට දාන්න මේ වේලපු අබකොළ කුඩු අරගෙන තියෙනවා. ඉතින් මේකට කසූරි මෙත්ති කියලා කියන්නේ. ෆෙනුගික් ලීව් තෙලුත් බටරුත් රත් වෙනකොට චිකන් ටික එක ලේයර් එකක් හිටින විදිහට සෝස් පෑන් එකට දානවා ඉතින් සෝස් පෑන් එකට එක ලේයර් එකකට වඩා හිටින්න උඩට හිටින්න දාන්නේ නැහැ එහෙම වුණොත් චිකන් ටික හොඳට අපිට හදා ගන්න බැහැ ඉතින් එක පැත්තක් රන්වන් පාට වෙනකොට චිකන් ටික අනිත් පැත්ත හරවලා ඒ ටිකත් රන්වන් පාට කරගන්නවා ඉතින් මේ චිකන් ටික මේ විදිහට බැච් කීපයකට හදලා තියා ගන්නවා ඉතින් සෝස් එක හදන්න කලින් අපි මේ චිකන් ටික හදලා තියා ගන්න ඕනේ बटर में से ऐसे हाई आग मीडियम हाई हीट के मेल्ट होने दिए ना बटर ठीक है मेल्ट हुए के नहीं ना कोटे खुरंद पत्ता इन साल लेटे टिकात खराब होने टिकात दाना ඉතින් මේ ටිකෙන් හොඳ සුවඳක් එනකල් තත්පර 45ක් විනාඩියක් විතර මේ ටික බැදෙන්න තියෙනවා. ඉතින් අපි මේ වගේ වෙලාවෙදී මේ ලිපේ හීට් එකත් ලෝ ෆ්ලේම් එකට අඩු කරනවා. මොකද එහෙම නැත්නම් බටර් ටික පිච්චිලා මේක කළු පාට වෙන්න පුළුවන්. එහෙම වෙනකොට සෝස් එකේ පාටත් ලස්සනට අපිට අරගන්න බැරි වෙනවා. ඊළඟට මේකෙන් හොඳ සුවඳක් එනකොට අමු මිරිස් කරල් දෙකත් මේ වගේ දෙකට කඩලා දානවා. ඉඟුරු සුදු ලුණු පේස්ට් එකත් එකතු කරනවා. ඉඟුරු සුදු ලුණු පේස්ට් එක බැදිලා හොඳ සුවඳක් එනකල් තත්පර 30ත් 45ත් අතර වෙලාවක් වගේ මේ වගේ හොඳට කලවම් කරනවා. ඉඟුරු සුදු ලුණු පේස්ට් එක බැදිලා හොඳ සුවඳක් එනකොට ලිප ඕෆ් කරනවා ලිප ඕෆ් කරලා පප්‍රිකා කුඩු ටිකත් මිරිස් කුඩු ටිකත් සූදුරු කුඩු කොත්තමල්ලි කුඩු ග්‍රෑම් මසාලා ටිකත් දාලා හොඳට කලවම් කරනවා ලිප ඕෆ් කරලා තියෙද්දිම පියුරේට් කරපු තක්කාලි කෝප්ප 3 මේකට දාලා හොඳට කලවම් කරනවා
ඊළඟට මේකට කෑලි හිටින නැති වෙන්න බ්ලෙන්ඩර් එකේ බ්ලෙන්ඩ් කරගත්ත කජු ක්‍රීම් ටික දානවා. ලුණු පිංචියකුත් ඇඟිලි දෙකට අරගෙන මේකට එකතු කරනවා. ඊළඟට මීඩියම් හීට් එකට ලිප ඔන් කරලා ඉවර වෙලා මේ ටික ටිකක් කලවම් කරලා වහලා හොඳට බුබුලු දාලා එනකල් තියනවා. විනාඩි කීපයකට සැරයක් මේක ඇරලා අඩිය අල්ලන්න දෙන්නේ නැතුව හොඳින් කලවම් කරලා වහනවා. මේ ග්‍රේවි එකෙන් මේ වගේ බුබුලු දාගෙන එනකොට මේකට උණු වතුර කෝප්ප දෙකක් එකතු කරනවා. මේක හොඳට කලවම් කරලා වහලා බුබුලු දාලා එනකල් තියනවා. ග්‍රේවි එක හොඳට තික් වෙලා මේ වගේ හොඳට බුබුලු දාලා එනකොට අපි අර කලින් ෆ්‍රයි කරලා තියාගත්ත චිකන් ටික තියෙන්නේ. අන්න ඒ චිකන් ටික මේකට එකතු කරනවා. ඉතින් ඔයාලා අවන් එකේ හැදලා ගත්තා නම් ඒ අවන් එකේ හැදලා ගත්ත චිකන් ටික මේ වෙලාවේදී තමයි මේ ග්‍රේවි එකට එකතු කරන්නේ. ඉතින් ලුණු බලලා ලුණු මදින රස ප්‍රමාණයට ලුණු ටිකක් එකතු කරන්න ඕනේ. ඉතින් මමත් මේකට ලුණු 3 හැන්දක් විතර එකතු කළා. සීනි මේස හැන්දත් එකතු කරලා කලවම් කරනවා. ඊළඟට මම අර ඔයාලට ඉන්ග්‍රීඩියන්ට්ස් වලදී කිව්වේ කස්තුරි මෙත්ති, ඒ කියන්නේ ෆෙනග්‍රීක් ලීව්, එහෙමත් නැත්නම් වේලපු අබ කොළ කුඩු තියෙන්නේ. අන්න ඒකෙනුත් තේ හැඳි එකක් විතර මේකට එකතු කරනවා. ඊළඟට හොඳට කලවම් කරනවා. ඊළඟට මේ බටර් චිකන් එකට බටර් මේස හැන්දක් දානවා. බටර් චිකන් එක වහලා හොඳට බුබුලු දාලා ඉදෙනකල් තවත් විනාඩි කීපයක් තියෙනවා. ඉතින් ග්‍රේවි එක මදි වගේ කියලා තේරෙනවා නම් ඔයාලට මේකට උණු වතුර ටිකක් එකතු කරන්න පුළුවන්. හොඳට බුබුලු දාලා එනකොට ලිප ඕෆ් කරලා හෙවි විපින් ක්‍රීම් කෝප්ප භාගයක් විතර දානවා. ඊළඟට මේ ටික හැන්දෙන් හොඳින් කලවම් කරනවා. කොත්තමල්ලි කොළ ටිකකින් ගානිෂ් කරනවා. ඉතින් මගේ මේ බටර් චිකන් වීඩියෝ එකත් එක්කලා රැඳී හිටිය ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් මේ වීඩියෝ එකේ කියලා තියෙන විදිහටම ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට ඉන්දියන් රෙස්ටුරන්ට් වල තියෙන විදිහටම ඒ රසටම බටර් චිකන් එකක් හදාගන්න පුළුවන්. මම හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට ගොඩක් කැමති ඇති කියලා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෙක්ලත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකකුත් දීලා ඔයාලගේ වටිනා කමෙන්ට් එකකුත් සඳහන් කරලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් ඔයාලට මගේ මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.